හෙල්ලෝ ගයිස්, අයු බෝ වේවා. එහෙනම් ටැක්සි අපි බහින්න තැන දැන් ඊළඟ හෝල්ට එක. අපි බහින්න පාරමාරුණ ගමන්ම තියෙන මාට්ටකෙන් කරේ මුලින්ම ගිල්ල උණුණු කෝපි එකක් ගත්ත එක. ඔයාලා බස්වල යනවනම් මං ඔයාලට කියන ලේසිම ක්‍රමය තමයි අපි හදමු අපේ බස් ගාස්තුව ලංකාවේ සල්ලි වලට ලක්ෂ එකහ මාරක් විතර වගේ තමයි. ප්‍රියා මිනිස් ඔක්කොම අල්ල බදු ගෙවනවා. ඒ බදු වලින් කොරියාවේ රජය ඒ මිනිස්සුන්ට මේ විදිහට පට්ට සැපත් දෙනවා. ඉතින් අනිවාර්යෙන් අපේ රටත් මේ වගේ තැනකට අපි එකතු වෙලා ගොඩගමු කියන තැන. අරේ ඉතින් රටාව ඕන කෙනෙකුට හිතන දෙයක් කියනවනේ, අනේ අපරාධය අපේ රට කියලා. හෙල්ලෝ ගයිස්, ආයු බෝ වේවා. වෙල්කම් ටු ඩවින් බ්ලොග්ස්. අද අපි ඔයාලා වෙක්කගෙන යන්නේ කෙන්ජු ටවුන් එකට. ඒ මොකේද? කාර් එකේ, බයික් එකේ, එහෙනම් ටැක්සි, බස් එකේ. අපි අද ඔයාලව කෙන්ජු ටවුන් එකට බස් එක එක්කයි යන්නේ. අපි කතා කරමු බස් එකේ කොහොමද කොරියාවේ යන්නේ කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මට බස් එකට හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. 8:20ට බස් එක එනවා. ටික දුරම මම පයින් යන්නත් ඕනේ. 8:20ට මම එතන හිටියේ නැත්නම් බස් එක මාව දාලා යනවා. ඉතින් එහෙනම් මං දුවල යනවා. මේ බස් එක නැති වුණොත් මට තව පැයකටවත් බස් එකක් නැහැ. එහෙනම් අපි බස් එක ගාවට ගිහිල්ලා මම ඊටු ටික කතා කරන්න. බස් එක ඇවිල්ලා තියෙන ස්ටෑන්ඩ් එකට අපි නැගලා කතා කරමු. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් දකින්න ඇති මම මේ බස් එක නගිනකොට කාඩ් එක පංච් කරා. එතන තමයි අපේ මේ කියන්නේ බස් ගමනට ඕන සල්ලි ටික ඔක්කොම කැපෙනවා. එතනදී කැපලිවර වෙලා තව දෙයක් තියෙනවා අන්තිමට කරන්න. ඒක මම බහිනකොට ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම දැන් බස් එකට ටයිම් එකක් තියෙනවා සාමාන්‍ය. يعني මෙයාලට ඕන වෙලාවක් මෙතන නවත්තගෙන ඉඳලා කට්ටිය පිරෙනකන් ඉඳලා එහෙම යන්න බෑ. එයාලට ටයිම් දීලා තියෙනවා. දැන් මේ බස් එක යන්නේ 8:20ට. 8:20 කිව්වොත් අනිවාර්යෙන් 8:20 වුණ ගමන් මෙතනින් මෙයාලා පිටත් වෙන්න ඕනේ. ඒ වගේම ඒක මෙයාලට වගේම අපිටත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි හදිස්සියේවත් එන්න ගිහිල්ලා අපි 8:22 වුණොත් එහෙම මේ බස් එක අපි මගදි දැක්ක කියමුකෝ. එහෙම මගදි දැක්කලා අත දැම්මට මෙයාල ජීවිතේට නවත්තන්නේ නැහැ. අනිවාර්යෙන් මෙහෙම මේ බස් හෝල්ට් එකට විතරමයි මෙයාල නවත්තන්නේ. සාමාන්‍ය ලංකාවේ බස් නම් ඕන තැනක නවත්තනවා, ඕන කෙනෙක්ව දාගෙන යනවනේ. මේ වගේ හැම කරන්න බෑ. ඒ ෂෙඩියුල් එකට අනුව විතරම තමයි මේ බස් දුවන්න පුළුවන්. ඔයා කොරියාවට අලුතෙන් ආපු කෙනෙක් වුණත්, කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් වුණත් බස් එක යනවා නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒකට හේතුව තමයි අපි දැන් ඉන්න හෝල්ට් එකේ නම, ඒ වගේම ඉස්සරහට තියෙන හෝල්ට් එකේ නම අනිවාර්යයෙන්ම බස් එකේදී කියනවා. ඒ වගේම මේ ඉස්සරහ බස් එකේ ඉස්සරහ තියෙන ඩිස්ප්ලේ එක. ඒ ඩිස්ප්ලේ එකේ අපි දැන් ඉන්න හෝල්ට් එකේ නමයි, ඊළඟට තියෙන හෝල්ට් එකේ නමයි ඉංග්‍රීසි වලනොත් ඩිස්ප්ලේ වෙනවා, කොරියන් වලනොත් ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාලා යන්න ඕන බස් එක හරියට මොකක්ද කියලා තෝරගන්න විතරයි. ඒක තෝරගන්න යනකොටත් ඉස්සරහ ඩ්‍රයිවර් ඉන්නවනේ. ඩ්‍රයිවර්ට කතා කරලා ඇහුවාම දැන් ඔයාලා ඉන්නේ කෙන්ජු වල ගේමුකෝ. කෙන්ජු වල නම් ඩ්‍රයිවර්ගෙන් අහන්න ඕනේ මේක කෙන්ජු වලට යන බස් එකද කියලා අහලා. ඔව් කිව්වොත් ඒකට නැක්කනම් එච්චරයි කරන්න තියෙන්නේ. කාඩ් එක පංච් කරා, එක්ක සල්ලි දැම්මා, වාඩි වෙලා හිටියා. ඔයාලගේ හෝල්ට් එක කියනවනේ, අර හෝල්ට් එකේ නම දන්නවනේ අනිවාර්යයෙන්ම. ඔය තියෙන ඉස්සරහ මං අර කිව්ව ඩිස්ප්ලේ එක. ඒක දැන් නම් වෙලා වැටෙනවා. ඒ වගේම ඔගේ පොඩි පොඩි අර උපදේශනම් මනම් ඒවා වැටෙනවා. ඊට අමතරව තමයි කියන්නේ හෝල්ට් එකට ආපු ගමන් තමයි ඒක වැටෙන්නේ. හෝල්ට් එකට ආවට පස්සේ අපි ඉන්න හෝල්ට් එක තමයි ඊළඟට දින හෝල්ට් එකේ තමයි වැටෙනවා. අපි බලාගෙන ඉමු මේක වැටෙනවද කියක. ඉතින්
ඔන්න දැන් අපි හෝල්ට එකට ඇවිල්ලා තියෙන්නේ. ඔය කොරියන් වලින් වැටෙන්නේ අපි දැන් ඉන්න හෝල්ට එකේ නම, ඒ වගේම ඔය ස්පීකර් වලින් කියන්නේ අපි ඉන්න හෝල්ට එකේ නම. ඔය දැන් ඉංග්‍රීසි වලනොත් ඒකම වැටෙනවා. ඒකින් ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි බහින තැන දැන් ඊළඟ හෝල්ඩ් එක. අපි බහින්න කලින් මෙන්න මෙතන තියෙන මේ ස්විච් එක ඔබන්න ඕනේ. එතකොට එයා එතන නවත්තන. ඒ වගේම තමයි මේ අපි බහින කොටත් අනෙක් කෙනෙක් වෙන කෙනෙක් ගෙබුවා පිස්ටෝප් එක. අපි බහින කොටත් අර කාඩ් එක අනිවාර්යයෙන්ම පංච් කරන්න ඕනේ. ඒ ඇයි කියලා මම බස් එකෙන් බහැල ඉවරලාම ඔයාලට කියලා දෙන්නම් මොකද කියලා. අනිවාර්යයෙන්ම බහින තැනදී අර නැග්ග වෙලාවේ පංච් කරපු කාඩ් එකම ආයි බහිද්දිත් එකක් කියලා ඒකෙදි පංච් කරන්න ඕනේ. පේනම් බයිම පම් බස් එකෙන් බැහැලා දැන් පාරමාරුණා. පාරමාරුණ ගමම්ම තියෙන මාට් එකෙන් කරේ මුලින්ම ගිහිල්ලා උණු කෝපි එකක් ගත්ත එක. මොකද මේ දවස්වල කොරියාවට මාරම සීතලා ඉන්න බෑ. මොකද මේ දවස්වල යන්නේ සාමාන්‍යයෙන් රින දෙක රින එක බිංදුව තුන හතර ඔය වගේ ගණන් වල යන්නේ. අද නම් ටිකක් වැඩිපුර සීතලයි. මේ එකින්ද මුලින්ම කෝපි එකක් ගත්තා. අපි ඒක බොන ගමන් කතා කරමු. බස් එකෙන් බහින්න යනකොට මං ඔයාලට කිව්වා අපි අර නගිනකොට ගහපු කාඩ් එකම ආපහු පංච් කරන්න කියලා. ඒකට හේතුව තමයි දැන් අපි නගින තැනින් පංච් කරාට පස්සේ බහින තැනට එනකන් තමයි අපේ කැපෙන්න ඕන ගාන හැදෙන්නේ. එහෙම දැන් අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට අපි අපේ කම්පැනි ගාවින් නැග්ග බස් එකට. එතනදී අනිවාර්යයෙන්ම කාඩ් එක පංච් කරන්න බෑ. ඊට පස්සේ අපි දැන් බහිනවා කියමු ටවුන් එකෙන්. ටවුන් එකෙන් බැස්සට පස්සේ අපිට අමතක වෙනවා කාඩ් එක පංච් කරන්න. එහෙම වුණොත් බස් එක යනවා ස්ටෑන්ඩ් එකට එනකම්. ස්ටෑන්ඩ් එක ගොඩක් දුර තිබ්බොත් එතෙන්ට එනකම්ම අපේ කාඩ් එකෙන් ඒ ගාන කැපෙනවා. අපි හිතමුකෝ අපේ කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට බස් එකේ යන්න යන්නේ චොනමයි. ඒ කියන්නේ 1000යි. ඒ වගේම අපේ කම්පැනි ගාව ඉඳලා බස් එක නවත්තන තැනට එනකම්. ඒ කියන්නේ ස්ටෑන්ඩ් එකට එනකම් යන්න චොනන් දෙකක් යනවා. ඒ කියන්නේ 1200ක් යනවා කියලා හිතමුකෝ. එහෙම වුණොත් එහෙම අපි දැන් නැග්ගේ අපේ කම්පැනි ගාවේ. බහින්නේ ටවුන් එකෙන් නම් ටවුන් එකේදී පංච් කරපුවාම ඒ චොනම තමයි කැපෙන්නේ. අදිසියත් අපි බහිද්දී අපිට මේක පංච් කරන්න අමතක වුණොත් බස් එක ගිහලා නවත්තනවා ස්ටෑන්ඩ් එකේ. එතෙන්ට යනකම්ම ගාන කැපෙනවා. ඒ කියන්නේ චොනන් දෙකක් අපේ කාඩ් එකෙන් කැපෙනවා. ඒකින් ද නගින තැනදි වගේම බහින තැනදිත් අනිවාර්යයෙන්ම කාඩ් එක පංච් කරන්න ඕනේ. ඒ වගේම මේ තව දෙයක් තියෙනවා. අපිට බස් එකේ යන්න කාඩ් එකම ඕනේ නැහැ. අපිට සල්ලි තියෙනවා නම් ඒත් බස් එකේ යන්න පුළුවන්. ඒක වෙන්නේ බස් එක ඉස්සරහා තියෙන පොඩි පෙට්ටියක්. මට ඒ පෙට්ටිය නම් හරියට කැප්චර් කරගන්න බැරි වුණා. ඒ පෙට්ටිය ඇතුළට අපිට දැන් අපි හිතමුකෝ කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට චොනමයි යන්නේ කියලා. අපි ඉස්සෙල්ලා හිතපු විදිහටම ඒ චොනම අර පෙට්ටිය ඇතුළට දාන්න ඕනේ. ඒ දැම්මට පස්සේ ඒක ඩ්‍රයිවර් විතරයි ඉන්නේ, කොන්තොස්තරලා නැහැනේ මේ බස් වල. ඒ ඩ්‍රයිවර්ට පෙන්නලා ඒක දැම්මට පස්සේ ඒක හරි. ඊට පස්සේ අපි හිතමුකෝ අපි ගාව චොනමේ කොළ නැහැ කියලා. චොනම් පහේ කොළයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 5000 කොළයක් තමයි තියෙන්නේ. 5000 කොළේ ඔක ඇතුළට දැම්මොත් එහෙම අපි අනිවාර්යයෙන්ම ඩ්‍රයිවර්ට පෙන්නලානේ දාන්නේ. එතකොට එයා ඒකට හරියන ඉතුරු ටික ඉතුරු සල්ලි ඒ වෙලාවෙම අපිට දෙනවා. ඔයාලා බස් වල යනවා නම් මම ඔයාලට කියන ලේසිම ක්‍රමය තමයි කාඩ් එකක් පාවිච්චි කරන එක. මොකද සල්ලි පාවිච්චි කරපුවාම එයාලටත් අමාරුයි අපිටත් අමාරුයි. මොකද පොඩි සල්ලි හොයන්න නැහැ. සාමාන්‍යයෙන් චොනම දෙක නෙමේ බස් දාස්තු වෙන්නේ. මේ වෙන වෙන පොඩි පොඩි කැඩිච්ච ගණන් තියෙන්නේ. එහෙම වුණාට පස්සේ සිල්ලර කාසි අතේ තියාගෙන යන්න අමාරුයි. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒකින්ද හොඳම දේ තමයි කාඩ් එකක් පාවිච්චි කරන එක. මොකද මේ කාඩ්
ඕනම සුපර්මාකට් එක ගන්න තියෙනවා. ඒ කියන්නේ අපිට වෙනවම මේ කියන්නේ බස් එකට කාඩ් එක ගන්න තැනක් කියලා වෙනවම හොයාගෙන යන්න දෙයක් නැහැ. ඕනම සුපර්මාකට් එකට ගියොත් බස් කාඩ් එකක් ඉල්ලපු ගමන් දෙනවා. ඒ වගේම ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් මේ බස් කාඩ් එකට කොහොමද අපි සල්ලි දාන්නේ කියලා. බස් කාඩ් එකට සල්ලි දාන්න ඒකත් ඕනම සුපර්මාකට් එකකින් පුළුවන්. අපේ කාඩ් එකයි අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය එතනට දුන්නට පස්සේ එයාලා සල්ලි ටික අරගෙන කාඩ් එක රිචාර්ජ් කරලා දෙනවා. ඒවා කිසිම බය වෙන්න දෙයක් නැහැ කියන්නේ. මෙච්චර දේවල් කතා කරාට අපිට කියන්න බැරි වුණානේ දැන් අපේ කම්පැනි ගාව ඉඳලා මෙතෙන්ට අපිට කීයක් ගියාද කියලා බස් එකේ එන්න. බස් එකේ එන්න හරියටම අපේ කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට 1250ක් යනවා. ඒ කියන්නේ චොන් ඊබෙක් ඕෂිප් 1 යනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලට අපි කන්වර්ට් කරලා බැලුවොත් අපි කන්වර්ට් කරන්නේ අන්තිම බිඳුව කැපුවා. එතකොට 125යි. ඒක ගුණ කරන්න ඕනේ 2.5. අපි ඒ විදිහට 2.5න් ගුණ කළා හදන්නේ මොකද මේ දවස්වල චොනමක වටිනාකම ලංකාවේ මුදල් වලින් නම් රුපියල් 250ක් වගේ. ඒ කියන්නේ 250ම කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් 248, 49, 50, 51 සමහර ලෙවල් වලට 239ටත් යන වෙලාවල් තියෙනවා. දැන් අපි හදමු අපේ බස් ගාස්තුව ලංකාවේ සල්ලි වලට. දැන් 1250 අන්තිම බිඳුව කපලා 2.5 ගුණ කරන්න ඕනේ. 125 ගුණ කිරීම 2.5. එතකොට රුපියල් 312.50ක් තමයි අපිට කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට එන්න වියදම් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි එදිනදා ඒ කියන්නේ බස් වල යනවා ගොඩාක් අඩුයි. අපි සාමාන්‍යයෙන් ටැක්සි තමයි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. ටැක්සි එකකට කෝල් එකක් ගහලා ටවුන් එකට යන්න ඕනොත් එහෙම යන්නේ. අපි බලමු ටැක්සි එකකට යන ගාන ලංකාවේ සල්ලි වලට හරවලා කොහොමද කියලා. මොකද ටැක්සි එකකට අපි සාමාන්‍යයෙන් ටවුන් කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට එන්න මානන් දෙකක් යනවා. ඒ කියන්නේ 120,000ක් යනවා. 120,000 ලංකාවේ සල්ලි වලට හැරෙව්වොත් අපි කැල්කියුලේටර් එකේ ගහලා බලමු අපිට රුපියල් 5000ක් යනවා කම්පැනි ගාව ඉඳලා ටවුන් එකට එන්න. එතකොට අපිට බස් එකේ එනවා නම් 312.50යි, ටැක්සි එකේ එනවා නම් රුපියල් 5000යි. එහෙම කියලා දැන් මෙහෙම කතාවකුත් තියෙනවා. කොරියාවේ එනවා නම් සාමාන්‍යයෙන් අපි වියදම් කරනකොට ගොඩක්ම වෙලාවට 100%ම ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරලා බලන්නේ. එහෙම කන්වර්ට් කරලා බැලුවොත් කොරියාවේ ටොපියක්වත් අපිට කන්න හම්බෙන්නේ නැහැ. මොකද ටොපියකුත් රුපියල් 100කට එහා පැත්තේ. ඒ හින්දා මම මේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන හින්දා තමයි මෙහෙම ගානෙන් ගාන ලංකා සල්ලි වලට කන්වර්ට් කර කර කියන්නේ. මෙහි පඩිය, මෙහි අපි කරන දේවල් ඒවත් එක්ක බලනකොට මේ ගණන් එච්චර ලොකු ගණන්ක් නෙමෙයි. තව දෙයක් කිව්වොත් එහෙම දැන් අපි සතියේ දවස් 5ම වැඩ, 5 කොහොමත් වැඩ, සෙනසුරාදා ගොඩක් වෙලාවට හම්බෙනවා. අපි ටවුන් එකට එන්නේ ගොඩාක්ම වෙලාවට ඉරිදට. ඉරිදට අපි ටවුන් එකට ඇවිල්ලා අපි එදාට කාලා බීලා සතුටු වෙලා ඒවත් ඔක්කොම කරනවා. ඊට අමතරව අපි දැන් අන්නේ බොන්නේ ඔක්කොම, يعني කම්පැනි අපේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා එකට එකතු වෙලා අල්ලි දාලා බඩු ගෙනල්ලා උයාගෙන තමයි කන්නේ. ඔහොම බලනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ කාමරේටම වෙලා ඉන්නේ නැතුව එළියට ඇවිල්ලා ඔය පොඩ්ඩක් එහෙම ඇවිදලා එමු වුණොත් මාසෙකට එක්කෙනෙකුට මානං 60ත් 80ත් අතර ගාණක් අනිවාර්යයෙන්ම වියදම් වෙනවා කොරියාවේ. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා නම් මාන 60ක් 70ක් 80ක් කියන්නේ ඉතින් ලංකාවේ සල්ලි වලට ඒකත් කන්වර්ට් කරලා ඔයාලට කිව්වොත් මානං 60ක් කියන්නේ ලක්ෂ 1,000,000ක් විතර වගේ තමයි. ඊට අඩු වෙන වෙලාවලුත් තියෙනවා. ඊට ගොඩාක් වැඩි වෙන දවසුත් තියෙනවා. නිවාඩු වැඩි වෙන්න වේදන් වෙන ප්‍රමාණය වැඩි. නිවාඩු අඩු වෙන්න අපිට ටවුන් එකට එන්න හම්බෙන්නේ නැහැනේ. එතකොට වේදන් වෙන ප්‍රමාණය අඩුයි. අද අපි ආවේ බස් එකේනේ. බස් එකේ එනකොට බස් එකට සම්බන්ධ විශේෂ දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න. අනිවාර්යයෙන්ම මේ දේ පෙන්වන්න ඕනේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. අපි බලමු. ඔයාලට විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ කිව්වේ මෙන්න මේක. කොරියාවේ බස් හෝල්ට් එක. හෝල්ට් එකේ ඉතින් බලන්න දෙයක් නැහැනේ කියලා ඔයාලට එකපාරටම හිතේ. ඕන තැනක බස් හෝල්ට් තියෙනවනේ කියලා. ඒ වුණාට මේ හෝල්ට් වල ලොකු විශේෂත්වයක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඇතුළට මොකනවාද තියෙනේ විශේෂ දේවල් කියලා. මේ හෝල්ට් එක ඇතුලේ
මෙතනින් යන බස් එකන මේ හෝල් එකට අදාළ බස් යන රූට් එක පිළිවෙලට ගහලා තියෙන පේනවනේ මේ විදියට නවත්තන තැන් බස් එකේ අංකය හැම එකම මේ විදියට ගහලා තියෙන පල්ලයට නේද මේ පැත්තේ ඒව තමයි තියෙන්නේ මේ විදියට ඒ වගේම මේ විදියට ඩිස්ප්ලේ එකේ බස් එක තියෙන තැන මේ බස් එකේ නම්බර එක මෙතෙන්ට එන්න යන වෙලාව තව විනාඩි 3කින් මේ 301 කියන බස් එක මෙතෙන්ට එනවා මේ තියෙන්නේ දැන් බස් එක තියෙන තැන ඒ වගේම මේ වගේ 330 කියන බස් එක තව විනාඩි 16කින් මෙතෙන්ට එනවා 338 තව විනාඩි 7කින් මෙතෙන්ට එනවා ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ අපිට දැන් අපිට යන්න ඕන 301 බස් එකේන තව විනාඩි 3කින් ඒ බස් එක මෙතන ඒ බස් එක මේ ළඟට එනකොට මේ මෙතන තියෙන මේ ස්පීකර්ස් තියෙනවා ඒ ස්පීකර්ස් වලින් අපිට කියනවා ඔන්න දැන් ඔයාගේ බස් එක එනවා කියලා මෙතනත් ඒ වගේම ඩිස්ප්ලේ එකක් තියෙනවා තව ඔයාලට මේක ඇතුලේ පෙන්වන්න තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ බංකුව මේ බංකුව සීතල කාලේ හින්දා රත් වෙනවා එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඇතුළට වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ඉඳගත්තාම මේ බංකුව එකම රත් වෙනවා හෝල්ට් එකේ පිට පැත්තෙත් මේ විදියට යන බස් වල ලිස්ට් එක ගහලා තියෙනවා ඒ වගේම තව කියන්න ඕනේ දැන් මෙතන තියෙන්නේ බංකුව හීට් වෙන එකක් විතරනේ තව හෝල්ට් තියෙනවා මුළු හෝල්ට් එක ඇතුළම හීට් කරන හෝල්ට් තියෙනවා මේක කාලෙන් කාලට වෙනස් වෙනවා දැන් මේ සීතල කාලේ හින්දා මේකේ හීට් එක තියෙන්නේ ඕක අපි රස්න කාලේ කාව නම් මේක තනිකරම AC දාලා තමයි තියෙන්නේ ඇතුළේ මේ ඉතින් තියෙන්නේ කොරියාවේ මිනිස්සුන්ට කොරියාවේ රජයෙන් දීලා තියෙන සැප. ඉතින් එයාලා බදු ගෙවනවා. කොරියාවේ මිනිස්සු ඔක්කොම අල්ලා බදු ගෙවනවා. ඒ බදු වලින් කොරියාවේ රජය ඒ මිනිස්සුන්ට මේ විදිහට පක්ක සැපක් දෙනවා. ඉතින් ලංකාවෙත් මිනිස්සු ඔක්කොම අල්ලා බදු ගෙවනවා. දැන් දෙගුණ තෙගුණ කරලා බදු ගෙවනවා. ලංකාවෙත් අනේ මන්ද ඒ ගැන නම් කතා කරන්නලා වැඩක් නෑ ඇත්තටම. ලංකාවේ ගෙවන බදුවලට මොනවද වෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකින්ද අපි කතා නොකර ඉමු නේද? ඉතින් මේ වගේ පහසුකම් දකින්නකොට ඇත්තටම මෙහි රටේ ඉන්න ගැන පට්ට සතුටුයි. ලංකාව ගැන මාර දුකක් තියෙන්නේ. අරේ ඉතින් රට අප ඕන කෙනෙකුට හිතන දෙයක් කියනවනේ අනේ අපරාධය අපේ රට කියලා. ඒක අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ටම හිතෙන දෙයක් තමයි. මේවා දකින්නකොට අපේ රට කොච්චරනම් ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා ඕනම කෙනෙක්ට හිතෙනවා අපිට උනත් හිතේ තියෙනවා ඒකට ඉතින් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන මාතෘකාවක් අපි කතා නොකර ඉන්නවද කියලාත් අපිට හිතෙනවා අර අනන්තයි මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් කොරියාවට කැමති කෙනෙක් එහෙමත් නැත්නම් විභාගේ පාස් වෙලා කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නැත්නම් කොරියාවේ ඉන්න කෙනෙක් හෝ වේවා කවුරු හෝ වේවා දෙයක් දැනගත්තා නම් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් අපේ රටත් මේ වගේ තැනකට අපි එකතු වෙලා ගොඩගමු කියන තැන හැමෝම ඉමු අනිවාර්යෙන් අපේ රට වෙනුවෙන් දෙයක් කරමු අපි වුණත් මේ රටවල් දාලා අනිවාර්යෙන්ම ලංකාවට එනවා ලංකාවේ තමයි අපේ ජීවිතේ තියෙන්නේ ඉතින් අපේ රට කවුරු නැතත් අපි එකතු වෙලා ගොඩගමු කියන අපි අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් ආකාරයෙන් අපි දෙයක් කරමු කවුරුත් කරනකම් අපි ඉස්සරහට බලාගෙන ඉන්නේ නැතුව ඉමු කියන තැන ඉඳන් අදට වීඩියෝ එක ඉවර කරනවා අද වීඩියෝ එක අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න කොටම බුදු සරණයි හැමෝටම ජය